රට තියෙන්නේ ජන සංහාරයක් අභිමුව. හැබැයි වික්‍රමසිංහ කට්ටියක් වැල් පාලමෙන් එගොඩ කළා. මුලින්ම රනිල් වික්‍රමසිංහ එගොඩ කළා ගෝඨාභය රාජපක්ෂව. ඊට පස්සේ කපුට මහමයින පොඩිමයින ඇතුළු ඒ රාජපක්ෂ නඩේ කොහොම වැල් පාලමෙන් එගොඩ කළද? ඒකම රාජපක්ෂලගේ සට්ටමිය. බයක් හැකක් නැතුව තව තවත් හොරකම් කරන්න පුළුවන් ආරක්ෂාවක් ලබා දීලා ආන් ඒගොල්ලන්ව වැල් පාලමෙන් එගොඩ කරමින් ඉන්නවා. දයාගමගේව ණයවරින් නිදහසුත් කෙරුවා. මේ රටේ ජනතාව දවසින් දවස මරණයට ඇදවැටිලා තියෙනවා. මේක සොහොන් පිට්ටනියක් කරලා තියෙනවා. ඉතා ඉක්මනින් මේ රටේ ජනතාව වඳ වෙලා යනවා. IMF එක සතුටු කරන්න තමයි මේ වැට් ගහිල්ල ගහුවේ. වික්‍රමසිංහ රාජපක්ෂ IMF නන්දලාල් ඇතුළු මේ නව ලිබරල් කබාල් එක මුලිනු පුටා දැමීමෙන් තොරව අපිට නිදහසක් නැත ජීවිතයක් නැත. අවකට ගිහිල්ලා බලපල්ලා වැල් පාලමේ මිනිස්සු ගොඩ වෙලාද ඒ මිනිසුන්ට වැලක එල්ලීලා මැරෙන්න වෙලාද කියලා. අද වැඩිපුරම අලුතෙන් ආරම්භ වෙන්නේ උගස් මැදිස්ථාන. පුළුවන් තරම් මිනිස්සු Tamanට තියෙන දේවල් උගස් තියෙනවා. රත්තරම් බඩුද අනිත් හැමදේම. දැන් මුන් කියනවා වැල් පාලමෙන් උඹලා එගොඩ කරාලු. මේ වැල් පාලමෙන් එගොඩ කරනවා කියන්නේ හෙලකට තල්ලු කරන එක නම් හරි ඒක ඕකේ. IMF එකට ඕන කරන සියලු දේවල් කර ඒ රටේ අහිංසක පීඩිත මිනිස්සුන්ට කණ්ඩ බොන නැතුව ජොබ් එකක් නැතුව එදා වේල හොයාගන්න බැරි ඉන්න මිනිස්සුන්ට පුළුවන් තරම් කෙරෝල්. මිනිස්සුන්ව අන්ධ අන්ධ එක පැත්තකින් මේ බදු ගැන කී කී අනිත් පැත්තෙන් පුළුවන් තරම් බදු වල සහය දෙනවා. මුන් හරිනම් පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා දැන් යන්න ඕන කාලේ. අල්ලස් දූෂණ අයතා වත්කම් නහුතට නැගන මේ වසරේ පමණක් පැමිණිලි 3255 මේ ලොකු හොරක තාම වහපු ස්ථානවලමයි තියෙන්නේ. ඒ හොරකම් ගැන තියෙන විමර්ශන වහලා දාලායි තියෙන්නේ. අද වෙනකොට වර්තමාන ජනාධිපතිතුමා නම ඈඳිලා තියෙන බැනුම් කර නඩුව තාම එහෙමමයි. මෑතකදී නඩු තීන්දුවක් කිව්වා මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ රාජපක්ෂ ක්‍රියාදාමයෙන්දයි කියලා. හැබැයි ඒ අය යහතින් රට එවැනි තත්වයකට ඇදලා දාපු අය තාම වැජ වෙනවා නම් ඒ අයගෙන් අය යුතු දෙයක් මේ රජයට අය කර ගැනීමේ හැකියාවක් නැද්ද? ආණ්ඩුව 18කින් වැට් එක වැඩි කරානේ. ඉතින් මේක වැඩිම බලපාලා තියෙන්නේ අපේ කුස්සියට. ඒ නිසා අපි වැට් පූජාවක් කරන්න හිතුවා. මේ වැට් බදු සංශෝධනයෙන් 18ට වැඩි කිරීම තුල වැඩිම පීඩාවට පත් වෙන්නේ කාන්තාව. මේ කුස්සියට තමයි වැඩිපුර මේ දැනෙන්නේ. අපි 3 වේලක් කාපු జాතියක් 2 වේලක් කන තැනට පත් වුණා. 2 වේලක් කාපු జాතියක් අපි 1 වේලක් කන තැනට පත් වුණා. දැන් අපි 1 වේල හරි කොහොමද දරුවට මේ කන්න බොන්න දීලා දරුව උස්මහත් කරන්නේ කොහොමද කියලා අම්මලා විදිහට අපි අද කල්පනා කරනවා. බඩු මිල ගත්තොත් අද අහස උසට බඩු මිල. හැබැයි ඒකට වැට් එක තුනම අපි හෙට දවසේ කන්න නෙවෙයි ලෙව කන්න වෙන්නේ. අපේ බත්පතේ තියෙන්නේ බත් නෙවෙයි බත් වෙනුවට තියෙන්නේ වැට්. අද පොල් ගෙඩියක් ගත්තොත් 130-150ක් ගන්න අවස්ථා තියෙනවා. 30-40ට ගන්න බිත්තරේ මීට සතියකට විතර කලින් ගන්නකොට රුපියල් 58ට තිබ්බ බිත්තරේ ඊයේ ගන්නකොට රුපියල් 60ට තිබ්බ බිත්තරේ අද ගනිද්දි රුපියල් 62යි. වැට් එකතු වෙනකොට මේ බිත්තරේත් රුපියල් 70-75ට ඉහළට යනවා. මේ බීලූණු කිලෝ එකක් රුපියල් 400-450 ඊටත් වැඩිය මිල පාලනයකුත් නැහැ. ගම් මට්ටමට ගියාම මිනිස්සු සාප කරන මේ ආණ්ඩුවට අපිට මතකයි ඒ දවස්වල මේ මිල වැඩිවෙද්දි පොල් ගෙඩිය කොහොමද මිල කීයද ලූණු කොහොමද අල කොහොමද එහෙම කියපච්චිලා හිටියා මේ රටේ. මේ වෙද්දි අහස උස බඩු මිල නැගලා තියෙද්දි ඒ අප්පච්චි අද ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඒ අප්පච්චිත් ගිහිල්ලා මේ වැට් පනතට අත උස්සනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.